හලෝ යාළුවනේ, අදත් මං ඔයගලන්ට අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආවා. අද මං ඔයගලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද ඔයගලන්ගේ කම්පියුටර් එකේ ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරගන්න කියලා. ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහිල්ලා පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා මාව subscribe කරන්න. හරි යාළුවනේ, එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරියාලුවනේ, මම මුලින්ම ඩ්‍රයිවර්ස් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට කියන්නම්. යාළුවනේ, ඩ්‍රයිවර්ස් කියන්නේ ඔයගොල්ලන්ට තියෙන CPU එක, RAM එක, hard disk එක, DVD ROM එක, ඒ වගේ යාළුවනේ තියෙනවනේ ඔයගොල්ලන්ගේ computer එකේ parts. අන්න ඒවට යාළුවනේ drivers කියලා දෙයක් තියෙනවා. අන්න ඒක update කරගන්නේ කොහොමද කියලා තමයි මම අද කියලා දෙන්නේ. හරි යාළුවනේ, මුලින්ම ඕගොල්ලෝ ඔයගලගේ this PC icon එක උඩ right click කරන්න. right click කළා යාළුවනේ ඔයගොල්ලෝ මෙන්න මෙතන තියෙනවා තුන්වෙනියට manage කියලා එකක්. ඒක click කරන්න. හරි යාළුවනේ, ඊට පස්සේ මෙන්න මේ වගේ window එකක් open වෙනවා. මේකේ ඔයගලන්ට පේනවා මෙන්න මේ side එකේ තියෙනවා system tools කියලා එකක්. අන්න ඒක යටතේ යාළුවනේ තියෙනවා device manager කියලා. අන්න ඒක click කරගන්න. හරි යාළුවනේ, ඒකේ click කරාම ඔයගලන්ට මේ වගේ open වෙනවා. මේක යාළුවනේ මේ විදිහටම තියෙන එකක් නැහැ. ඔයගොල්ලන්ගේ ලැප්ටොප් එකක් නම් මේක ටිකක් වෙනස් වෙයි. ඒ කියන්නේ fingerprint එක තියෙනවා නම් ඒක, SD card reader එකක් තියෙනවා නම් ඒකත් මෙතෙන්ට ඇඩ් වෙනවා. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ යාළුවනේ keyboard එකේ driver එක අප්ඩේට් කරගන්න විදිහ. හරි යාළුවනේ, මුලින්ම ඔයගොල්ලන්ට පේනවා මෙතන keyboard කියලා එකක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ මෙන්න මේ පොඩි ඊතලේ වගේ එක ක්ලික් කරාම යටට මෙන්න මේ වගේ එනවා HID keyboard device කියලා. ඒක ඔයගොල්ලෝ double click කරගන්න. ඊට පස්සේ යාළුවනේ ඔයගොල්ලන්ට තවත් මෙන්න මේ වගේ window එකක් open වෙනවා. මේකේ ඔයගොල්ලෝ driver කියන එක ක්ලික් කරගන්න. මෙතන general එකට එහා පැත්තේ driver කියන එක ක්ලික් කරගන්න. ඒකේ යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා update driver කියලා එකක් තියෙනවා. අන්න ඒක ඕගොල්ලෝ click කරගන්න. හරි යාළුවනේ, ඊට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ වගේ එකක් open වෙනවා. මේකේ ඕගොල්ලෝ මෙන්න මේ යට තියෙන browse my computer for drivers කියන එක click කරන්න. ඊට පස්සේ යාළුවනේ මේකෙත් මෙන්න මේ let me pick up for a list for available drivers on my computer කියන එක click කරන්න. හරි යාළුවනේ, ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් ඕපන් වෙනවා. මේකේ ඔයගොල්ලෝ කිසිම දෙයක් ක්ලික් කරන්න යන්න එපා. මේක ඔයගොල්ලෝ මෙහෙම මුකුත්ම ක්ලික් කරන්න නැතුවම next කරන්න. ඊට පස්සේ යාළුවනේ installing drivers කියලා වැටිලා. හරි යාළුවනේ, මගේ නම් බොහොම පොඩි කාලෙකදී තප්පර 3කදී වගේ මේක update වුණා. ඊට පස්සේ යාළුවනේ ඔයගොල්ලෝ මේක close කරගන්න. මේකත් close කරගන්න. හරි යාළුවනේ, දැන් ඕගොල්ලන්ගේ keyboard එකේ driver එක update වෙලා තියෙන්නේ. driver එක update වුණාට පස්සේ යාළුවනේ ඕගොල්ලෝ computer එක restart කරගන්න. restart කරගන්න යාළුවනේ. මම දැන් restart කරන්නේ නැහැ. ඕගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහින්න පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා මාව subscribe කරන්න. වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඔයගලන්ට මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා comment section එකෙන් දාන්න. හරි යාළුවනේ, එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.